අද අපි දකිනවා අර නාමල් කුමාර හෙලි කරන කාරණා දිහා බැලුවහම නාමල් කුමාර හෙලි කරන කාරණාවල ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් තිබුණා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව් වුණා. හැබැයි මේ මොකද්ද සිදුවෙන්නේ? 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කෙටිම මාර්ගෙන් ජනාධිපතිවරයා බවට පත්වීම සඳහා අවශ්‍ය මාර්ගයද මේ හැදුවේ කියන සැකේ අපිට දැඩිව තියෙනවා. දැන් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒකේ ඇමතිවරුන්ගේ නම් කියවෙනවා. හිටපු ඇමතිවරුන්ගේ නම් කියනවා. හිටපු අගමැතිවරයාගේ නම් කියනවා. පොලිස්පතිතුමාගේ සහ පොලිස් උසස් පොලිස් නිලධාරීන්ගේ නම් කියනවා. ඉතින් බලාගෙන ඉන්නවා මේ පරීක්ෂණ කටයුතු කඩිනම් වෙලා කවදද ප්‍රතිඵලය එන්නේ කියලා. එතනිනුත් නැවතුන්නේ නැහැ. එතනිනුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා නැවතුන්නේ නැහැ. එක පැත්තකින් බැලුවා 19 හඳුන්වලා දීලා 19 පුළුවන්ද කියලා යම් කිසි හේකින් ඉන්න ජනාධිපතිවරයාගේ ජීවිතයට හානියක් කළ ජනාධිපති වෙන්න එතනින් නැවතුනේත් නැහැ. ඒක කිරීමට අපහසු වුණොත් 20 වෙනි සංශෝධනයත් අනුර කුමාර දිසානායක මහත්මයා හරහාගෙන ආවා තවත් කෙටිම මාර්ගයකින් ජනාධිපතිවරයා බවට පත් වෙන්න. එහින්ද අපි විශ්වාස කරන්නේ මහා බැංකු බැඳුම් කරය විසින් මගින් කරපු වංචාව, ඒ හොරකම් කරපු මුදල් ප්‍රමාණය, අර්ජුන් ඇලෝෂියස් ඇතුළු කණ්ඩායම හරහා සිදුවෙච්ච ඒ මහා මුදල් මංකොල්ලේ මුදල් ලද සියලුම තැන්වලට එක්සත් ජාතික පක්ෂය හරහා සැරිසැරමින් පවතිනවා. ඒ හරහා තමයි ඔවුන් බලාපොරොත්තු වෙන හින්දා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට මේ රටේ ජනාධිපති වීමේ බලාපොරොත්තුවක් තියෙනවා, අදිෂ්ඨානයක් තියෙනවා. ඒක ඉටු කරන්න පුළුවන් එකම කණ්ඩායම බවට අර්ජුන් ඇලෝෂියස් ඇතුළු කණ්ඩායම කියන එක ඉතාම පැහැදිලිය අපිට. අර්ජුන් ඇලෝෂියස් තමයි මේ මහා බැඳුම් කර වංචාව හරහා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉදිරි දේශපාලන ගමන තීන්දුව කරන්නේ.